අපි කලින් මන්නක්ක චැලෙන්ජ එකක් දුන්නනේ. මේ දෙන්න හදන්න තවත් චැලෙන්ජ එකක්. මෙන්න මේකයි වැඩේ. ඔයාලා දන්නවද හල් කිරීම? අපි ක ලිව්වොත් ක් කරන්න දාන පිල්ලම. ම කරන පිල්ලම. මම දෙන චැලෙන්ජ එක මේකයි. මේ අකුරු ටික ලියාගෙන හැම එකටම හල් කිරීම දාන්න ඉස්සෙල්ලම. අපි බලමු ඔයාලා හැම අකුරකටම හරියටම දානවද කියලා. හල් කිරීමේ සංකේත දෙකක් තියෙනවා. කොඩිය, රැහැන කියලා කියනවා. මේ දෙකෙන් මොන මොන අකුරු වලට මේ දෙක එන්නේ කියන එක ගොඩක් අයට පැටලෙනවා. මම මෙහෙම කියලා දෙන්නම්. මේ අකුරු දිහා බලන්නකෝ. මේ හැම අකුරක්ම වමෙන් තමයි ඉවර වෙන්නේ. අකුරු ටික ලියලා මෙහෙම කොලයක් අරන් මුල ටික වැහුවම බලන්න හැම එකම ඉවර වෙන්නේ එක වගේ. වම් පැත්තෙන් ඉවර වෙන්නේ. මේ අකුරු හැම එකටම අපි දාන්නේ රැහැන. මෙන්න මේ වගේ. අනිත් හැම අකුරකටම කොඩිය දානවා. ඔයාලා කරන වැරද්ද තමයි වමෙන් ඉවර වෙන මේ වගේ අකුරු ම ට ඩ ව ච වගේ අකුරු වලටත් සමහරු කොඩිය දාලා ලියනවා. එහෙම ලිව්වොත් වැරදි. ලොකු වැරද්ද. ටොක්කක් අනින්න තරම් වැරද්ද. ආයේ ඒ වැරද්ද කරන්නම එපා. ඒ වගේ අකුරු හැම එකටම මම ආයෙත් මතක් කරන්නම්. අපි හල් කිරීම දාන්නේ රැහැන. මෙන්න මේ විදිහට. තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලා අච්චු පොත්වල බැලුවොත්, printed පොත්වල බැලුවොත් ඒවයේ අහල් කිරීම දාලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒක මේ හල් කිරීමම තමයි. දෙකම පටලව ගන්න ඕනේ නැහැ. එකම හල් කිරීම තමයි ওই දෙවිදිහටම තියෙන්නේ. මෙච්චර කල් මේ හල් කිරීම ගැන ඔයත් කන්ෆියුස් වෙලා නම් හිටියේ, නැත්තම් වැරදියට දාගෙන හිටියානම් අත දිග ඇරලා Tamanටම හොඳ ටොක්කක් ගැනගෙන අපේ channel එක subscribe කරන්න. මේ වගේ ඔයාලට වැරදෙන තැන් ගොඩක් මං කියලා දෙනවා ඉස්සරහටත් challenges තුලින්. එහෙනම් අදට සමුගන්නම් තවත් challenge එකකින් හමුවෙමු.